ඔබගේ අත්දැකීම මේ මොකද්ද කියලා? මේ අම්මා මැරිච්ච අම්මා මැරුණ දවසේ ඉඳන්ම මේ මෙයා බය වෙනවා. ඊට පස්සේ මේ මොනවාද හීනෙන් මෙයාට අඬ ගහනවා. හීනෙන් මෙයාට අඬ ගහනවා. මේ මොනවා එයා ළඟට එන්න වාගේ අම්මා මැරිච්ච දවසේ ඉඳලා. ඔව්. ඒ කියන්නේ වාගේ දුවට. ඔව්. ඒ කියන්නේ එයාගේ ආච්චි. ආච්චි. ඔව්. එයා අඬ ගහනවා මේ එයා ළඟට එන්න කියලා දාලා යන්න බෑ කියනවා. අම්මා මැරිච්ච දවසේ ඉඳලාම දවස් කීයද? දානි දුන්නයින් පස්සේ වගේ. ඒ කියන්නේ හත් දවසේ දානි පස්සේ තමයි පේන්න පටන් ගත්තේ. හා. ඒක තමයි. ඔව්. ඊට පස්සේ මෙයා බය වෙනවා, නිින්ද යන්නෙම නැහැ මෙයාට. කොණ්ඩ යනවා හරියට. මෙයා නිකන් මේ ඔළුව කැක්කුම හරි මේ ලෙඩ මේ ඉගෙන ගන්න කටයුතුත් කරගන්න බැරුව ගියා. ඊට පස්සේ මේ මොනවාද නිින්ද යන්නේ නැති නිසා මේ කොහොම හරි මේ අපි මේ ආගමික කටයුතු වලට යොමු කරුවා. බලන් ක්‍රිස්තියානි. ඔව් ක්‍රිස්තියානි ආගමේ. ඊට පස්සේ එතනින් හරි ගියේ නැති නිසා මේ හාමුදුරු කෙනෙක්ගේ මාර්ගයෙන් මේ ආරක්ෂාවක් කරා. ඒ කරලා සෑහෙන කාලයකට පස්සේ යනකම් මුකුත් තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් මේ මාස 8කට විතර පස්සේ දැන් ආයෙමත් අර විදියට නිින්ද ඉස්සලා ඔක්කොම ඒ කරපු එවන් ඉවර වෙලා ගියා. ඉවර වෙලා ගියා. මුකුත් හීන පෙනුන්නේ නැහැ. හීන පෙනුන්නේ හීන පෙනුන්නේ නැහැ කියන්නේ බය හිතෙන විදියට පෙනුන්නේ නැහැ. එයාව නිකන් දකින්න. නිකන් ලස්සනට පේනවා. හීන වල ලස්සනට පේනවා. හීන වල ලස්සනට පේනවා. හරි දැන් ඔයත් කියන්න බලන්න. මං කියන්න. එයාව ලස්සනට පේන්න ගත්තා. ඊට පස්සේ ඒ කියන්නේ මුලින් ඉඳලා ඒ කියන්නේ මැරිච්ච මුලින් ඉඳලම කියන්නේ ගත්තා. ඒ කියන්නේ අපි ලොකෝම මැරුණ දවසේ පස්සේ මේ මගේ කොණ්ඩේ හරියට යන්න ගත්තා. කොණ්ඩේ මේ මැරුණ දවසේ ඒ කියන්නේ මරණ දාට පහුවෙන්ද ඉඳන් වගේ තමයි කොණ්ඩේ ඔය යන්න ගත්තේ. ඊට පස්සේ මේ සෑහෙන විදිහට යන්න ගත්තා. ඊට පස්සේ අපි මේ ડોක්ටර්ස්ලාට පෙන්නුවා. එහෙම ඊට පස්සේ මගේ ඇඟේ ලේ මදි කියලා මේ යකඩ පෙති එහෙම සෑහෙන්න බිව්වා. ඊට පස්සේ මේ අපි ආගමේ ෆාදර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඊට පස්සේ එයා මාව බ්ලෙස් කරා. බ්ලෙස් කරාට පස්සේ මාව ෆේන්ට් වුණා. ඊට පස්සේ මේ එයා අපිට අර ඔරසං කියන්න දුන්නා. ඒ කිව්වට පස්සේ මේ ඒත් මට හරි ගියේ නැහැ. ඊට පස්සේ මේ අපි මේක හරියන්නේ තින්න හාමුදුරු කෙනෙක්ගේ මාර්ගෙන් මේක මේ අපි ඉවර කරන්න මෙයා කරා. ඊට පස්සේ නිින්ද යන්නේ නැති හින්දා ඊට පස්සේ මේ කිසිම හීනයක්වත් මුකුත් පෙනුන්නේ නැහැ. එයාව ලස්සනට පෙනුණා. ඒ කියන්නේ හීනවලදී එයා මේ හැබහින් ඉන්නවා වගේ මේ ලස්සනයි එහෙම මූණ පියකරුයි එහෙම තිබුණා. ඊට පස්සේ මේ කාලයක් ආයේ ගියාට පස්සේ මේ නැවතත් අර විදියට මේ බය හිතෙන විදියට කුණ්ඩි කඩාගෙන දත් විලිස්සගෙන එහෙම පේන්න ගත්තා. එයා මේ නිතරම කියන්නේ මට එන්න. මේ එන්න කියලා තමයි මේ කියන්නේ. මේ මාත් එක්ක මේ පස්සට නිදාගන්න එන්න. මේ එහෙම කියලා තමයි ගොඩක් වෙලාවට එයා මිහිනෙන් පෙන්නලා මට කතා කරන්නේ. ඒක නියපොත් වලින් සූරන හපනවා. බදාගෙන හපනවා. ඒකත් ඔයාලට නැගිටිනකොට සූරලද? නෑ නෑ මට තේරෙන්නේ හැබහින් එක වුණා වගේ. නමුත් බලද්දි කිසිම මේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් දැන් නැති වුණාට අර චුට්ටක් පාරව නෑ නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. අයිතික මෙයා සමාජෙත් එක්ක ඒ කාලය ඇතුළත මේ එච්චර සම්බන්ධයක් නෑ. කාවත් පෙන්වන්න බෑ. දැන් මම මෙයාව චූටිකාරින් නම් හැදුවේ. නමුත් මෙයාට මාව පෙන්නම බැරුව ගියා. මේ මම කතා කරන්නෙත් නෑ යාට. මටත් පෙන්න බැරුව ගියා. ඒ අර යා ආදරය කරන අයගෙන් ඈත් කරනවා වගේ මේව එකක් මේ ඔව් ඉස්කෝලෙනුත් කොන් එලා යාළුවෝ කවුරුත් එහෙම නැහැ. එහෙම තමයි ගොඩක් වෙලාවට මෙයා හිටියේ. ඔව් කැමති නැහැ. දැන් ඔය තමයි දිගීම කියනවා නේද මොකක්ද එකක්? ආ ඒ කියන්නේ මෙයාව මෙයා අක්කා මට කතා කරලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අක්කා දන්නේ නැහැ මට මෙහෙම කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා ඒ කියන්නේ හාමුදුරුව කෙනෙක්ගේ. ඊට පස්සේ මම මෙයාට කිව්වා ඉන්නකෝ මම බලන්නම් මෙයාට කියලා කිව්වයින් පස්සේ ඒ බලලා අපි සේරම ලෑස්ති කරගත්තා මෙයාව මේවා කරන්න, ඒ වැඩේ කරන්න. නමුත් ඒ කරන ඒ කියන්නේ මෙයාගේ කේස් මේවා කරන්න කියන්නේ යවන්න. මේ ප්‍රශ්නේ මොකද්ද කියලා බලලා යවන්න. ඊට පස්සේ මේ මෙයාගේ කේසුයි ලේ ගත්තද? ලේ අරගෙන මේ එයා හාමුදුරන්ට දුන්නා. ඊට පස්සේ එහෙම බලපුදා ඒ මේ එතන එයා ඇවිල්ලා තිබ්බා. ආත්මය ඇවිල්ලා කතා කරලා එහෙම තිබ්බා. ඊට පස්සේ තමයි මේ මෙයාගේ මේවා කරනවා කියලා තත්ත්වෙට ගත්තේ. එයාට කිව්වා මොකද ආත්මය ඇවිල්ලා මොකද කිව්වේ? ඒ කියන්නේ මෙයාගේ ඇඟෙන් යන්න බෑ, මෙයාව දාලා යන්න බෑ, මෙයාට ආදරේ කියලා. ඊට පස්සේ මේ කිව්වා පින් දෙනවා කිව්වා, පින් ගන්න බෑ කියලා කිව්වා, එපා කියලා කිව්වා, ගන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ ආත්මිකල් දන්නේ කොහොමද?
ඒ කටහණින්ම කතා කරනවා. මේ නම කිව්වා එයාගේ නම කියලා. මම ගියේ නැහැ. මේ එතනදී මට කෝල් එකක් කරන් දීබ්බා අහන්න කියලා. නමුත් මම ෆෝන් එක ආන්සර් කෙරුවේ නැහැ. එයාගේ නම කියලා එහෙමම කිව්වා. ඊට පස්සේ එතනින් ඇඟ ඇතුළේ ඉන්නා ඉදුවා. ඔව් ඉන්නවා. තැනක් කිව්වේ නැහැ ඉන්නවා. මේ ලැබුවේ නැහැ කියලා කිව්වේ. නමුත් හාමුදුරුවෝ ලැබීලා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ එතනින් කෝල් එකට සූර්යයත් දාන්න ඕනි කියලා ඒ වැඩේ ලෑස්ති කරන්ද කියලා කිව්වා. ඒ සූර්ය දාන දවසට කලින් දවස තමයි මට හීනෙන් පෙවුනේ. හීනෙන් පෙන්නේලා මේ මාව බය කෙරුවා මේක කරන්න එපා කියලා. මං එළි වෙනකම්ම නිදි නැහැ. මම හොඳටම බය වුණා. මේක කරන්න එපා කියලා මොකද? සූර්ය දාන්න එපා. යව යවන්න එපා කියලා. ඊට පස්සේ මං ආයෙ හම්බුරන්න කතා කරලා මෙහෙම පෙන්නුනා. ඊට පස්සේ ඔයා බය වෙන්න එපා. මට ආයෙ පේන්නේ නැහැ. එහෙම කියලා තමයි අපි මෙයාට සූර්යයත් දැම්මේ. එදා ඉඳන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මටත් පෙනුනා හොඳට ඉන්නවා, ලස්සනට ඉන්නවා. මේ එක සැරයක් ළඟදී පෙනිලා කිව්වා මෙයාව පෙන්වන්න කියලා. මට හීනෙන් කිව්වා මම එයා කියන්නේ මම එයාගෙන් දෙයක් කිල්ලුවා. ඒක කරලා දෙන්නම්. මෙයා මට පෙන්වන්න කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා හරි මං වාට පොරොන්දු වෙන්නම් පෙන්වන්නම් කියලා. මට මතක නැහැ ඉල්ලපු දෙ. නෑ මිනිසුන්ට කරදරයක් වෙලා නිකන් සත්තු වගේක් වගේ ඇවිල්ලා කරදරයක් වෙලා ඒක අයින් කරන්න කියනවා. එයාලව යවන්න කියලා කියන. හරි මම එයා හිටපු ගෙදර මේ ඒ ගෙදර වහලා තියෙන්නේ. ඒ ගෙදර දොරවල් ඔක්කොම වහලා එයා ජනේලෙන් ඇවිල්ලා තමයි මට කතා කරන්නේ. මේ හරි මම උදව් කරන්න හීනේ. උදව් කරන්න මෙයා පොඩ්ඩක් පෙන්නන්න කියනවා. මට හාමුදුරුවෝ මෙයාව දැන් පේන්නේ නැහැ කියලා. මෙයා වහලා තියෙන්නේ මෙයා පේන්නේ නැහැ අර සුරේ දාපු එකෙන් කියලා. ඊට පස්සේ මම කිව්වා හරි මම පෙන්නන්නම් ටිකකට මට ඒක කරන්න කියලා. ඒකට මම මේ එහෙම කියලා මම දුවනවා. ඊට පස්සේ ආයෙ දවසක මම මෙයා පෙන්නනවා. හීනේ. ඔව් හීනේ මම මෙයා පෙන්න. නමුත් එයා එකපාරම මගේ කකුල අදිනවා. ඊට පස්සේ මම කිව්වා හරි හරි අනවශ්‍ය දේවල් කරන්න එපා. ඔයා බලන්න විතරක් මේවා කරන්න කකුලෙන් අදින්න එපා, අල්ලන්න එපා. එහෙම කියලා ඊට පස්සේ මට හැරෙනවා ඊට පස්සේ. එච්චර ගාන මට වුණේ. හා. ඊට පස්සේ ඉඳලා මම ගෑනකට රිංගුවද? නෑ නෑ එහෙම රිංගුවේ නැහැ. එතකොට අපි හාමුදුරුවන්ට කිව්වමකෝ රිංග ගන්න බෑ කියලා. නමුත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. දැන් අපි එයාට කිව්වා මේ එහෙම ડોක්ටර් කෙනෙක් ළඟට යනවා කියලා. එයා ඊට පස්සේ කෝ යන්න කියලා කිව්වා. ඔබට දැන් මේ අපි වීඩියෝ බලද්දි ડોක්ටර් ගේ මෙයාගේ වීඩියෝ එකවත් බලන්න අමාරුයි. මොන වීඩියෝද? ડોක්ටර් ගේ වීඩියෝ. ડોක්ටර් ගේ වීඩියෝස් බලද්දි මට ඔළුවේ කැක්කුමක් එනවා. මේ දැන් මේ ડોක්ටර් ළඟට එන්න කලින් වරු තුනක් එක දිගට වෙනුණා කළු බල්ලෙක් ලේ පෙරාගෙන ඉන්නවා. ඊට පස්සේ තව දවසක් ඒ දවසේම රෑ දැක්කා මේ මාව හපනවා. ඊට පස්සේ පහුවෙන්දා ඒ දවල් නිදාගද්දි මම දැක්ක මේ අපේ ආගමේ ශුද්ධෝපය කියලා තිනවා. ඒක අපි කර කර ඉන්නවා. මේ එතකොට මේ එයා මේ හයියෙන් hina වෙනවා. ස්කූල් වෑන් අංකල් මෙයාට ගොඩක් ආදරේ. මේ කියන්නේ එක වසර ඉඳන්ම ඕ ලෙවල් කරලා ඉවර වෙනකම් මේ වෑන් එකේ තමයි ගියේ. ඉතින් මේ එයා හදිසිය හට ඇටැක් හැදිලා මැරුණේ. එයාව නිතරම පේනවා. එක දවසක් ඇවිල් මට කෝ අංකල් පේනවා, වෑන් අංකල් පේනවා, පින් ඉල්ලනවා. මරියා මට හොඳ තැනක මම ගොඩක් දුක් විඳිනවා, මට හොඳ තැනකට යන්න මට පින් දෙන්න කියලා කියනවා කියලා. එයාත් ආගමේ වුණාට පින් ඉල්ලනවා. ඔව්. ඊට පස්සේ මේ අපිට දන්නේ නැහැනේ ડોක්ටර් දැන් මේ පින් දෙන ක්‍රම. ඊට පස්සේ ඉතින් අපේ ආගමේ හැටියට ඒක තමයි ડોක්ටර් අපිටත් පුදුමේ. ඊට පස්සේ මේ අපි අපිට කරන්න දන්න විදිහට අපි අපේ ආගමේ විදිහට කරන්නේ එහෙම පෙනුනම අපි පූජාවක් තියනවා එයාගේ නම දීලා. ඉතින් අපි මේ පූජාවකට සල්ලි දීලා මේ එයාගේ නමට පූජාවක් කොප්පු කරා. ඉතින් මේ ඒ ටික කාලයක් ඊට පස්සේ පෙනුන නැතුවට දැන් මේ ආයේ පෙරේදා ඉඳන් එයාවත් පේනවා අර බය හිතෙන විදිහට. මේ එයා ටිකක් කලුයි. ඉතින් සාමාන්‍යයෙන් අර එහෙම දැක්කම අර hina වෙනවා දැක්කම මෙයා ගොඩක් බය වෙනවා. ඔය දෙන්න ඔව් hina පේනවා. ඔව් එයාව hinaෙන් පේනවා. මේ ඒ කියන්නේ එයා මේ කියන්නේ කලුයි. මේ දත් ටික විතරක් මේ කියන්නේ ඇඟම පේනවා. ඇඟම පෙනිලා මේ hina වෙනවා. අයියෙ ඒකට මම ගොඩක් බය වෙනවා. දැන් ඔය සමහර දවස් වලට මේ දැන් ඔය අපේ හැමදාම රැයට ඔය තමයි පේන්නේ. ඔව් හැමදාම පේන්නේ නැහැ. නින්ද යන්නේ නැහැ ડોක්ටර් නින්ද ඔයාලට පේන්නේ ඔය දෙන්නගේ. ඔව් දැන් සමහරක් දවස් වලට දැන් ඔය මේ ඔය අපේ මැරුණ ලොකු අම්මගේ අම්මා එයාවත් පෙනිලා තියෙනවා නරක විදියට. ඊට පස්සේ එයාව එහෙම තنين පේනෝනේ නැහැ.
මේ දැන් මේ දෙන්නව තමයි ගොඩක් පේන්නේ අපේ කියන්නේ ස්කූල් වෑන් අංකල් වයි මේ ලොකු අම්මවයි මේ බයි හිතෙන විදිහට තමයි ගොඩක් පේන්නේ. ඔයාලට කොහොමද ඔළුවේ කැක්කුම් තියෙනවද ඇඟ කැක්කුම් තියෙනවද බඩ කැක්කුම් කොහොමද? දැන් මේ ළඟකදී ඉඳන් මට මේ කොන් දෙක කැක්කුම් තියෙනවා. බෙහෙත් ගත්තා. ඒත් අඩුවක් නැහැ. දැන් ඊර නිින්ද ගියම නැහැ මේ ගොඩක් කොන් දෙක අමාරුව. බඩ ත්‍රි දිනව කිනුව ගොඩක් වෙනවට. මයි තව ඔළුවේ කැක්කුම් තියෙනවා. කොහොමද ඒක තියෙන්නේ? ඒක මේ මේ පැත්ත දෙපැත්ත රිදෙනවා. නලල නලල. සෙමට කියලා කකුල් දෙක එහෙම නැහැ. ඇයි හොවා සමහරකට කියන්නේ කකුල් ඒක සමහර වෙලාවට ගොඩාක් එහෙම වෙලාවලට එන්නේ. ඒ වගේ ඔළුවේ කැක්කුමයි තරම් එහෙම එන්නේ නැහැ. නෑ නෑ එහෙම නැහැ. යටිපතුල්නේ ගොඩාක්. යටිපතුල් ඔය වැඩක් කරපුවම තමයි හැබැයි මට ඉස්සර මේ වැඩක් කර කියන්නේ මම ගොඩක් වැඩ කරනවා. ඒ වැඩ කරද්දි මට මහන්සි දැනෙන්නේ නැහැ. මේ ළඟකදී නම් මට ගේයතු ගෑවත් හරියට අතපය රිදෙනවා. මේ කොන්ද රිදෙනවා වැඩක් කරන්න. වැඩ එහෙම නැහැ. හිමොග්ලොබින් බැලුවම නැහැනේ. මේ ළඟක දිනම් බැලුවේ නෑ ඩොක්ටර්. දැන් ඉස්සර බැලුවේ නෑ. ඔව් ලේන්නේ නෑ. හීමොග්ලොබින් නඩුව. ඔව් අඩුයි. ඉතින් ගොඩක් බයින තමයි මගලේ බොනෝනේ. අමාරුයි ළඟකගෙන මලගිය පුරාණ. ඔව් ඒක තමයි. දැන් බලන්නකෝ මහලුකුවට ඉන්න මොන ආගමේ වුණත් අන්තිමට මැරෙනවනේ. අපිට විශ්වාසය මැරිච්ච හැටි වැකට දෙන් කරනවනේ. දැන් ඒක ඒව උදාහරණයක් නේ මේක. ඔව් ඩොක්ටර්. දැන් සමහර මිනිස්සුන් ටික කාලයක් ගිහිලා දින්ගන්නේ. අනිත් එක ඩොක්ටර් මට පේන්නේ. මේක මම මැරිච්ච දවසේ ඉඳලානේ. ඔව් ඒක තමයි. මම ගේස් ගන්නේ. දුව දුව වෙන මට පේන්නේ නෑ ඩොක්ටර්. මට පේන්නේ නෑ. හැබැයි එයාර කතා කරුවනේ ඇවිල්ලා ඒ කතා කරපු වෙලාවෙ කො මෙයාගේ ලේ බිව්ව නැහැ කියලා කිව්වා. ළඟ ගෙවල් ළඟ එක්කෙනෙක්ගේ බිව්වේ කියලා කිව්වා. ඊට පස්සේ මම මෙයාට කිව්වා මෙහෙම මෙයාගේ බීලා නැහැ. ගෙවල් ළඟ එක්කෙනෙක්ගේ බීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා ටික දවසක් ගිහලා කිව්වා පාරෙන් හැරෙන තරම ගෙදර ඇන්ටි කිව්වලු කියලා පුතා බය වෙනවා ළඟකදී ඉඳලා. මේ මොකද්ද එහෙම කතාවක් කිව්වනේ. ඔව් එතකොට උච්චර කනවා බොයි බීලා. එන අනිත් එක නරින්ගොත් දන්නේ නැහැ. බොන්නේ අනිත් එක මිනිහක් දන්නේ නැහැ. කොහොමද දන්නේ ડોක්ටර්? එයා අනිත් එකයි බොන ඇති මේ නෑනිසක් මේ මේ ආදරයට බොන්නේ නැතුව ඇති අනිත් කව එහෙමද දන්නේ එහෙමද දන්නේ නැහැ. අර මිනිහා ඇවිල්ලා මෙයාගේ පොඩ. ඔව් එහෙමද දන්නේ නැහැ ડોක්ටර්. දැන් නිින්ද යන්නේ නැති එක තමයි ડોක්ටර් තියෙනවට හරි අමාරුයි නිින්ද යන්නේ නැතුව. දැන් අවුරුදු 6ක් නේ ડોක්ටර්. 6ක් තිස්සෙම මේ නිින්ද එක්ක තමයි ඔට්ටු වෙන්නේ. ඒක තමයි. හරි පුදුම කතාවක් තමයි. ඉතින් මම මේ ෂෙයා කරනවා මගේ YouTube එකේ. අනිත් එක්කට මෙයාගේ තාත්තට ගොඩක් මේ බය වෙනවා. ඒ කියන්නේ ඔයාගේ අම්මට අම්මා තමයි මේ වෙලාවට ඉන්නේ. ඔව් අම්මා උනාට මට පේන්නේ නැහැ. මහත්තයා දැන් මේ සතියක් වෙලා ඉඳන් දැන් මේ මෙයා දැන් මේ ආයේ අලුතෙන් මේ ලින්ද යන නැතුව මේ අමාරුයි කියන්න ගත්ත දා සතිය මහත්තයා දවල් බය වුණා. බය වෙලා නැගිටලා මට කිව්වා බබාගේ කාමරේ මේ ගෑනු කෙනෙක් ඉඳගෙන ඉන්නවා පුටුවේ. එයා එනකන් එයාට මොනා හරි කරන්න පුටුවේ ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් මම මෙයාට නින්දෙන් තමයි යාටත් පේන්නේ. අර එයා බොන දීපු දවසම කත කේසයක් කිව්වා. දීපු දවසේ මෙයා එයා ආවේශ වෙලා වගේ එයා මට තරහ. තාත්තිව දකිද්දි හරි තරහක් එනවා. මේ නිකන් මට දරා ගන්න බෑ. ඒ එන මම ඒ එන එයාව දකිද්දි මට කෑ ගැහුණා. ඊට පස්සේ ඒ ආපු කෑ ගැහිල්ල නතර කරගන්න බැරුව මේ භාගකට වැඩිය කෑ ගැහුවා. ඔව්. ඊට පස්සේ මේ මට ඒක නතර කරගන්න බෑ. මට තේරෙනවා. ඊට පස්සේ මේ අපි අර ආන්ද්‍රණික කෙනෙක්ව ගෙන්නලා එයා ඉතින් අපේ ආගමේ හැටියට ගෙනල්ලා යාඥා කරලා මේවක සෑහෙන වෙලාවක් යාඥා කරලා පස්සේ තමයි මෙයා මෙහෙම අපි ඒව කරන්නේ නැහැනේ. ඉතින් අපිට හිතා ගන්න බෑ. ඊට පස්සේ මේ මොනවාද මේක හරියන්නේම නැති නිසා තමයි ડોක්ටර් මෙයා මේ අරහාමුදුරුවන්ගේ මාර්ගයෙන් මේක කරලා පස්සේ මානසික ડોක්ටර් කෙනෙකුටත් වෙනවා මේ එයාගේ රිපෝට්ස්. එයා බෙහෙත් දුන්න නිින්ද යන්නේ නැති එක. ඉතින් කොච්චර බෙහෙත් දුන්නත් මෙයා වටේට බෙහෙත් වලට හරියන්නේ නැහැ. වටේට බෙහෙත් වලට ඉතින් ට්‍රැන්කියුලයිසර්ස් නිින්ද යන්නේ ඒවා සෙඩටිව්ස් ඔය වගේ ඒවා දෙනවා. ඔව්. ඒක දුන්නා කියලා ඒ මලගේ පරාණයක් නැහැ නේ. ඉතින් ඒක ඉතින් පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා කෑ ගහන එක නවත්තලා තියන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ මේ දැන් ඉතින් ආයෙ දැන් ආයේ අලුත් අත්තෙටමපත් වෙන මෙයාම බදාගෙන හපද්දි මෙයාට හැරෙන්න පෙරලෙන්නවත් බෑ කියන වේලාවට දැන් ඉන්නේ අම්මා ආච්චිද? ඔව් ආච්චි. ආච්චි හපන. ඔව් ආච්චි මාව හපනවා. දඩටික හපන්නට මුළු ඇඟම හපන්න ගන්නවා. පස්සේ මම එපා එපා කියනවා මේ ඊට පස්සේ. රිදෙනවා. ඔව් රිදෙනවා. හරියට රිදෙනවා. මට දැනෙනවා. කවෙනි වගේද හපන්නේ?
මේ නිකන් දත් විරිත්තගෙන වගේ දත් විලිස්සගෙන මේ ඒතර ලැබුණානේ හපනවා හැමතැනම ආගේ හපනවා මේ මම හැරෙන්න දඟලනවා යාව තල්ලු කරන නෑ යාව බදාගෙන ඉන්න ඊට පස්සේ මට බය වෙලා ඇහැරුණා ඉතින් ඊපස්සේ මට නිින්ද ගියේ නෑ ඒක ඔය හීන වේන්න පටන් ගත්තේ මේ අර කළු බල්ලගෙන් පස්සේ තමයි කළු බල්ලෙක් කතා සුරේ දැම්මට පස්සේ කාලයක් නැතුව තිබුණානේ දැන් මේ සතියක් වෙලා ඉඳන්නේ ආයේ මේක ආයේ වැඩි වුණේ ඒක පටන් ගත්තේ මෙයා කිව්ව කළු බල්ලෙක් කටේ ලේ පෙරාගෙන මේ මෙයා දැක්කා කියලා හීනේ ඔව් හීනේ ඊට පස්සේ තමයි පහුවෙන්ද ඉඳන් තමයි මෙයා අර ආයේ අම්මව දකින්නේ හපනවා සූරනවා අඬ ගහනවා ඒව දකින්නේ ආයේ අලුතෙන් අර ඒ ඒ පටන් ගැම්ම ඉතින් මේ අර ඒ වෙල ඒක තමයි ගොඩක් තියෙන්නේ මෙයා දකින්න එක බය වෙනවා මේක ඔයගොල්ලෝ මගලකට ආවේ මේ දැන් මගේ ස්පිරිචුවල් මෙඩිසින් තියෙනවනේ මේ පෙරවල හොමියපති දැන් අර ඇඟට ගිහිලා තියෙන ස්පිරිට්ස් මේවත් ස්පිරිචුවල් මෙඩිසින් මේ එනර්ජි මෙඩිසින් ඒතකොට ඇඟ ඇතුළට ගියපු කට්ටිය සුවපත් වෙලා ඉවත් වෙලා යනවා ඇඟ වටේ ඕරයක ශක්තිමත් වෙනවා ඒක නිසා ආපහු ගියපු කට්ටිය එන්න විදියක් නැහැ සාමාන්‍ය මාසයක් විතර බෙහෙත් බොන්න ඕන මගේ විශේෂ බෙහෙත් හදලා තියෙන බෙහෙත් වර්ග තුනක් දෙනවා මේ වගේ තමයි කරන්නේ ඒකයි ඉතින් සාමාන්‍ය මාස තුනක් විතරකට සෑහෙන හොඳයි නමුත් අර බෙහෙත් ගන්න අතර ටිකක් වැඩි වෙන ගතිය දැනෙනවා මොකද අර ඉන්න කට්ටිය රෙසිස්ට් කරනවා ඒගොල්ලන් ආසයි හෝටල් එකකට රිංගල වගේ ඉන්නේ ඔහොම සතුටින් හෝටල් එකකට රිංගල වගේ ඉන්නකොට උන් ආසර යන්නේ ඔහොම අර නිකන් එළිය නම් බැසිකලි වලවල් වල තියෙනවා දහ ජනවස් සෙම් සුටු කකා ඉන්න කට්ටිය මේ එහෙම කට්ටිය මේ මේ ඒ කට්ටිය ආසන යන්නේ ඒගොල්ලන්ගේ මේ නේද හොඳ සෝන් එකෙන් කම්ෆර්ට් සෝන් එකෙන් යනවට තේරුණාද ඉතින් එහෙම වුණාම ඒගොල්ලන් රෙසිස්ට් කරනවා දෙයකයි නමුත් එතකොට අර මම කියලා දෙනකොට සුදු පෙත්ත පොඩ නාටල් තියලා එහෙම ගන්න විදියක් වෙන එක හිඳලා ඉතින් දැන් මොකද කියන්නේ මේ අත්දැකීම ගැන ඒ ආගමේ හැටියට ඉතින් අපිට මේව විශ්වාස කරන්න අමාරුයි නමුත් ඉතින් දැන් අපි අත්දැකීමේ මොකද කියලා තියෙන්නේ මේව නැහැ කියලාද? එහෙම මොකද මම ඊට පස්සේ මොකද කියන්නේ එහෙම නැහැ කියන්නේ මොකද්ද? නෑ මම දන්නේ නැහැ. නාම එක්ක අපායට යනවා ස්වර්ගයට යනවා එහෙම කවුරුත් එහෙම එන්නේ නැහැ. ආ ඒගොල්ල ටට්ටක් ගාලා දෙක තුන යනවා විතරයි. අතර ඉන්නේ නැහැ. එහෙම නැහැ කියලා නේ කියන්නේ දැන් එතකොට එහෙම නැහැ කියලා තියෙනවද? දුක් විඳිනවා කියලා කියන්නේ. ඒක බුදු නැහැ කියලා තියෙනවද? නෑ. එහෙම පෙරේත භූතයෝ එහෙම කියලා නැහැ. ඔව් එහෙම නැහැ. නමුත් එහෙම කියන්නේ යාලර බ්ලෙස් කරන වෙලාවට කියනවනේ යක්ෂ ප්‍රේත භූත ආත්ම පළවා හරිනවා කියලා කියනවනේ එහෙම කියනවා ඔය ඉන්නේ ඔය පූජකවරු වර යවන්නේ යක්ෂයා පළවා හරියන්නේ ඔව් ඉතින් එහෙම ප්‍රේත කියලා කියනවා ඒ මෙයාව වැටුනෙත් ඒ අර අපේ වාහනේ බ්ලෙස් කරන්න දෙයක්දී මේ වටම නෑ මේ වාහනේ බ්ලෙස් කරන්න දෙදී වාහනේ බ්ලෙස් කරේ ෆාද මෙහෙම බත තියලා වාහනේ බ්ලෙස් කරේ යක්ෂ ප්‍රේත භූත ආත්ම දෝෂ වලින් මේ රතේ කියපු ගමම මේ පැත්ත කිටුම මෙයා වැටුණා. ඊට පස්සේ තමයි ඒ ෆාද ළඟටත් ගෙනිච්චා. යා පහුවෙන්ද ගේන්න කියලා එයා ළඟටත් ගෙනිච්චා. ඉතින් ඒ ආරේ මෙහෙමනේ දැන් බ්ලෙස් කරාම ඇඟ ඇතුළේ හිටියොත් යනවා. යනවා නම් ඊළා ආයෙනවා. ඒක ඕරගේ සිදුර තියෙනවනේ. දැන් තොවිල් කරත් එහෙම යනවා. ආයෙ එනවා. ඒකයි ප්‍රශ්නේ. දැන් මේ බෙහෙත් වලින් ගොරන්නේ ඇඟේ තියෙන එකත් යනවා හොරයකට ශක්තිවත් වැට ගැහුවා වගේ. ආයෙ එන්නේ ඉවරයි. කවදාවත් ඔයිල් එකකින්වත් කිසිම බ්ලෙසින් එකකින්වත් මොකකින්වත් කරන්න බෑ මේ වැට හොරයක හදන එක. ඒක තමයි මේ බෙහෙත් වලින් කරන්නේ. ඒකයි වටින්නේ. ඒකයි ඩොක්ටර්. අන්නේ ගැහරි සන්තෝෂයි මම විශේෂ බෙහෙත් හදාගෙන තියෙන හොයාගෙන තියෙන. ඉතින් ගොඩාක් ඔය කට්ටිය මගේ බෙහෙත් අරගන්න. මගේ YouTube එක දිගට දාලා තියෙන හොඳ වෙච්ච ඒවා. ඉතින් ඒ වගේම වෙනම රිසර්ච් එකක් මගේ YouTube එක කියන්නේ මලගිය ප්‍රාණ ගැන. නේ මම අර එක ඉස්සර මම කටිය මොහොන කරලා මලගිය ප්‍රාණ අරගෙන ඒගොල්ලන්ගේ ලෝකෙ ගැන භූත ලෝකෙ ගැන රිසර්ච් කරලා තියෙනවා ඒ වගේ ඉතින් සන්තෝසයි ඉතින් මේ වගේ අමුතු දැනුමක් මුළු දැනුවත් වෙන්න එපා නේ නිසානේ දැන් අපිත් මෙතෙන්ට ඇවිල්ලා මේවා උන් නැත්තයි අපි දන්නේ නැහැ නේ ડોක්ටර් මේ වගේ මොකද හිතන්නේ ඔයාලට මේ භූත මේ ප්‍රේතගේ ඉන්න එකයි මේක ඇත්තට මම දැනගෙන හිටියේ නැහැ මම නිකන් අහම්බෙන් තමයි මට වීඩියෝ එකක් ඇවිල්ලා තිබ්බේ මෙහෙම මේ ප්‍රේත රිමුවල් කියලා මෙහෙම වීඩියෝ එකක් ඇවිල්ලා තිබුණා. පස්සේ මම ඒක බැලුවා. පස්සේ ඊට පස්සේ තමයි මම අම්මට කිව්වා මම මෙහෙම ડોක්ටර් කෙනෙක් ඉන්නවා. මෙහෙම මෙහෙම වීඩියෝස් දාලා තියෙනවා. මේ අපි ڇුට්ටක් මෙයාව බලමු කියලා. එතකන් අපි දැනගෙන හිටිනේ මෙහෙම කෙනෙක් ඉන්නවද කියලාවත් අපිට මෙහෙම මේ අවබෝධයක් තිබුණ නැහැ. මම අපයාලු කියන හැටියට මම ගොඩක් යාඥා කරා මට මේක මේවා කරගන්න මට මගක් පෙන්වන්න කියලා. මම විශ්වාස කරන විදිහට ඒක ඒ කමියුනිකේෂන් සිස්ටම් එකක් තියෙන විශ්වයේ
හරි තැන පෙන්න්නෙන අයක තමයි ඩොක්ට මම විශ්වාස කරන්නේ ඒකයි මම හොඳ හිතින් මම දැන් ඒ මගේ දරුවාව මේව කරලා දෙන්න. එතකොට ආම්බෙන් හරි වීඩියෝ එකක් එනවා ඩොක්ට ඒකෙන් ටීවී වලට ලැබෙනවා මට හරි පුදුමයි ඒක මේ ආම්බෙන් හරි මම මේ ආවේ එක ඩොක්ට. ඔව් ඉතින් සන්තෝෂයි වගේම බොහොම ස්තුතියි මේ වගේ ලස්සන අත්දැකීම ෂෙයා කරලා හරි හොඳයි. එහෙනම් සුවපත් වෙන්න හොඳයි අපි බේත් ගනිමුකෝ සම්පූර්ණ සුවපත් වෙන්න. සුවපත් වෙලා ඊට පස්සේ රෙකෝඩින්ග් එකක් ගමු ඔකේ.